මෙවන විට සියලු වාර්තා බිනදමමින් සියලු රේටින් බොරු කරමින් ලංකාවේ වැඩිම පිරිසක් නරඹන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන් ටෙලිවිෂන් ටෙලිවැකිය අද ලෝක ළමා හා වැඩිහිටි දිනය මේ දින අපේ රටෙත් මහා ඉහළින් සමරනවා නේද මේ දින දෙකටම එක එක ජාතියේ ප්‍රකාශත් ඒ ඒ අවස්ථාවල ඉන්න පාලකින් නිකුත් කරනවා නිකුත් කරලා තියෙනවා දැන් පසුගිය අවුරුද්දේ හිටියේ ගෝඨාභය රාජපක්ෂ ඔහු නිකුත් කළ පණිවිඩයේ සාරාංශය අරන් බලමු එහි සඳහන් වන්නේ ප්‍රගතිශීලී රජයක් වශයෙන් ඔබේ දරුවාට අවශ්‍ය සේවා සහ පහසුකම් සැලසීමට අපි රජයක් ලෙස ක්‍රියා කරමින් සිටිනවා කියලයි ක්‍රියා කරපු ප්‍රමාණය අපි වෙන දවසක නැවත කතා කරමුක නේද ඒ තමයි හිටපු ජනාධිපතිගේ ලෝක ළමා දින සහ වැඩිහිටි දින ප්‍රකාශයේ සාරාංශය මේ වත්මන් ජනාධිපති අද නිකුත් කළ පණිවිඩයේ එහි සාරාංශය ගත්තොත් සෑම දරුවෙකුටම නිසි කැලරි ප්‍රමාණය සහිත සමබල ආහාර වේලක් ලබා දීම මගේ මෙහෙවර කියලා තියෙනවා. මේ වන විටත් ලක්ෂ 10කට පමණ දරුවන් පිරිසකට දිවා ආහාරය දීම යලි ආරම්භ කළා කියලත් එහි සඳහන් වෙනවා. දැන් යථාර්ථය අරගෙන බලමු මොනතරම් ලෝක ළමා දින අප පසු කර ඇද්ද නේද? චන්ද්‍රිකාලා, මහින්දලා, රනිල්ලා, මෛත්‍රිලා, ගෝඨාභයලා නේද? ළමහා වැඩිහිටි දින පණිවිඩ මේ කීයක් මේ අයගේ අපි කියවල ඇද්ද අත්පුඩි ගහලා ඇද්ද නේද මේ හැම කතාවකම සාරාංශය අරන් බලන්න එදා මෙදා තුර හැමෝම කියන්නේ දරුවන්ට ලස්සන හෙටක් වැඩිහිටියන්ට සුරක්ෂිත අනාගතයක් කියලා නේද මෙවැනි තේමා යටතේ අපි ඕනතරම් මෙවැනි දින සමරලා තියෙනවා අපේ දේශපාලනඥින් හුදෙක්ම කතා සාප්පු සංදර්ශන පප්පලා හැබැයි කරන විදිහක් කව දාවත් පෙන්නලා නැහැ එකම එක උදාහරණයක් දෙන්නම් පසුගිය වසරේ ලෝක ළමා හා වැඩිහිටි දිනයට අප සකස් කළ විශේෂ ප්‍රවෘත්තිය අදත් මේ ටෙලිවැකියෙන් දැන් ඒ ප්‍රවෘත්තිය ඔන්න ඔබට අහන්න දෙනවා අප දරුවන්ට හරි ආදරේ වැඩිහිටියන්ටත් ඒ ආදරේ එහෙමමයි හොඳම දේ දරුවන්ට දෙන්න හැම මවකම පියෙකුම සෑම උත්සාහයක්ම දරනවා. ඒ වගේමයි හැම දරුවෙකුම තමන්ගේ අම්මා තාත්තට බැරි කාලේ බලා ගන්න දැඩි උත්සාහයක් දරනවා. අපේ සංස්කෘතියේ වැඩිහිටියන් තම අවසන් කාලයේ ගෙවන්නේ දරුවන් එක්කමයි. තම මොනුපුරන් මිනිපිරියන් එක්කයි. කාර්යබහුල සමාජය තුල ගෙවුණු දශක දෙකක කාලේ අපේ රට ඇතුළත වැඩිහිටි නිවාස විශාල සංඛ්‍යාවක් බිහි වුණා. අද සමහර වැඩිහිටියන් ජීවිත ගෙවන්නේ වැඩිහිටි නිවාසවල. එය වෙනමම කතා කළ යුතු මාතෘකාවක්. මීට පෙර නොවූ විරූ ආකාරයට ගෙවුණු දශක දෙක තුළ ළමා නිවාසද බොහෝ සංඛ්‍යාවක් ඉදිවුණා. දෙමාපියන් නැති දරුවන්සේම දෙමාපියන් ඇති දරුවන්ද ළමා නිවාසවල සිටීමද ගැඹුරින් විමසා බැලිය යුතු කාරණාවක්. වැඩිහිටි නිවාසවල වැඩිහිටියන්ට සේම ළමා නිවාසවල දරුවන්ටද අවම රැකවරණය හෝ ලැබෙනවා. නොතිමි ඉන්න අවුවට වේලෙන්නේ නැතුව ඉන්න රස බොජුන් නැතත් කුස ගින්න නිවා ගන්න අවස්ථාවක් ලැබෙනවා. ළමා නිවාසත් නැති වැඩිහිටි නිවාසත් නැති මේ අය කවුද? මේත් කාගේ හෝ මවක් පියෙකු හෝ සහෝදරයෙකුයි. දිවා රැ කියලා වෙනසක් නැතුව මහමග සිංගමන් යදින්නේ ඇයි? මේ පුංචි දරුවන් කාගේද? ඊ රාත්‍රියේ 9ට පමණ ටවුන් හෝල් හිදී අපදුටු දර්ශනයක්. කාගෙන් හෝ ලැබුණු බත් පාර්සලයක් මහපාරේ අයින් ඉඳගෙන තම දරුවන්ට කවනවා. මේ අය සංවිධානාත්මකව මෙහෙවනවද නැද්ද කියන එක කතා කරන්න අද අපට මේ මොහොතේ අවශ්‍යතාවයක් නැහැ. අපේ රටේ වැඩිහිටියන් සේම දරුවන් ගැන කතා කරන්න වග කියන්න ඕන ආයතන රාශියක් තියෙනවා. ළමා හා කාන්තා කාර්යාංශයේ සේම මැති ඇමතිවරුන් කී දෙනෙකු නම් තනතුරු දරපු රටක් දෙමේ. හැබැයි ඒ අයගේ වාහන කලර් ලයිට් ළඟ නතර වෙන්නේ නැහැ. වීදුරු අඳුරු නිසා නතර වුණත් හරියට පේන්නේ නැතුව ඇති. මේ වැඩිහිටියන්ගේ ජීවිත වෙනස් කරන්න සිදු කළ යුත්තේ කුමක්ද කියලා අප යෝජනා කරන්නේ නැහැ. ඒ වැඩිහිටියන්ට තම ජීවිත පිළිබඳ තීරණ ගැනීමේ අයිතිය ඇති නිසා හොඳම දේ දරුවන්ට දෙන්න හදන අපට මේ විදිහට මහමග උරුම වූ දරුවන් ඉන්න විදිහක් නැහැ. ලෝකයේ සිටි ශ්‍රේෂ්ඨ නායකයෙකු නෙල්සන් මැන්ඩෙලා වර ප්‍රකාශ කළේ දරුවන්ට සලකන ආකාරය මත ඒ සමාජයේ අධ්‍යාත්මය පිළිඹිඹු වන බවයි. මේ දරුවන් ඇත්තටම අයිති කර ගහගෙන ඉන්න මේ දෙමාපියන්ට නෙවෙයි
දරුවන් පිළිබඳ අයිතිය ඇත්තේ අපේ රටේ අධිකරණයටයි. මහමග සිටින දරුවන්ව නීතිය බාරයටගෙන අඩුම ගානේ SOS ගම්මාන තුල හෝ අලුත් ජීවිතයක් ලබා දෙන්න කියලා අප බලධාරීන්ට ආයාචනය කරනවා. දැක්කද එදා ඇමතිවරයා පියල් නිශාන්ත අප ඔහුව එදා පෞද්ගලිකවම දුරකථනයෙන් සම්බන්ධ කරලා කතා කරලා කිව්වා නිශ්චිත සාර්ථක උත්තරයක් මේකට හොයන්න කියලා. SOS ගම්මාන හරහා කරන්න පුළුවන් වැඩපිළිවෙලත් අප යෝජනා කළා. ඔහු අපට එදා කිව්ූ දෑ අප විකාශයත් කළා. එවට කඩිනම් උත්තරයක් හොයන බවට ඔහු එදා පොරොන්දු වුණා. නමුත් කරපු දෙයක් නැහැ. අදත් මහමග කලර් ලයිට්ස් ළඟ දරුවන් කරපින්න ගත්ත සිංගමන් යදින අය ඕනතරම් ඉන්නවා. වැඩිහිටි දිනේ සමරන අදත් මේ මහපාරේ වැඩිහිටියෝ කලර් ලයිට්ස් ළඟ හෙමත් නැත්තම් වර්ණ සංඥා ළඟ සිංගමන් යදිනවා. නමුත් අදත් අපේ මැති ඇමතිලා නිලධාරීන් උජාරුවෙන් රාජ්‍ය උත්සව පවත්වනවා පැවැත්තුවා. තවත් කීයක් හරි රටේ බද මුදල් පුහු උත්සවවලට වියදම් වෙනවා වියදම් කරනවා. එහෙම නේද? ඒකයි අප කියන්නේ සිස්ටම් චේන්ජ් කියන්නේ මේ පුහු ප්‍රකාශවලට නෙවෙයි කියලා. අලුතින් නිර්මාණශීලී වැඩක් කරන ක්‍රමයක් සිස්ටම් එකක් අවශ්‍ය වෙනවා. දැන් බලන්න අද ඔය හිනිදුම පැත්තෙන් වාර්තා වුණු කතාව නේද? පුංචි එවුන් වගේක් මහමග වැටිලා තිබුණ රත්රන් බ්‍රේස්ලට් එකක් අහුලලා අයිති කාර්යව හොයාගෙන ගිහින් දීලා අද ටෙලිවිෂන් එකේ මතක් කරන්නේ දැන් ඇති පුංචි එවුන්ගේ හෙට දවස හොරකම් කළා. බලන්නකෝ ඒ දරුවන්ගේ අහිංසකකම, ඒ අහිංසක දරුවන්ගේ අනාගතය හොරකම් කළා ඇති දැන්. දැන් අලුත් වැඩපිළිවෙලක් මේ රටට අවශ්‍ය වෙනවා. ලෝක ළමා දින හා වැඩිහිටි දින හුදෙක්ම මේ 5-star හෝටල් වල මහා සම්මන්ත්‍රණ වැඩමුළු වලට දේශන වලට සීමා කරන ඔය ප්‍රෝඩාව දැන් නතර කරන්න. දේශපාලනඥින්ට සහ නිලධාරින්ට කියන්නේ තවත් ගරානා පාරක් බවට මේ දිනපත් කරගත්තා. දැන් අනේ හොඳටෝම ඇති එන්න අපිත් එක්ක ඇවිද යන්න වීදි දිගේ මුඩුකු දිගේ පැල්පත් දිගේ. ඒ දරුවන්ට අලුත් ලෝකයක් හදන්න ප්‍රායෝගික වැඩපිළිවෙලක් යෝජනා කරන්න. මේ ඔබේ හොරා කෑම නිසායි, මේ ඔබේ දූෂණයේ වංචාව නිසායි මේ දරුවන් අදත් මහමග දුක් විඳින්නේ කියන එක ටෙලිවැකිය අවසන් කරමින් මතක් කරනවා නෙමෙයි ඔබට චෝදනා කරමින් නිමා කරනවා කියලා සටහන් කරනවා.